මේක යම්මේ සක්විති කතාවක් කියන්නට මින් පුටුවින් ඉස්සරහට ආවේ. ඔහු මේ කියන්නට යන්නේ මොනවාදැයි සිටි මේදාගේ හිතට බයක් දැන්නේ. අම්මා මේක මං කිව්වා කියලා මං ගැන මොනවත් හිතන්න එපා. මේ මගේ මේදාගේ පුද්ගලික හැඟීම. අපි දෙන්න හිතනදී අපි පවුලට ප්‍රශ්නයක් කරන්නේ නැහැ. ඒත් අපිට තේරෙන දේකුත් තියෙනවා. මේ පවුලේ ලොකු පුතා මං තමා. ඒ වගකීම මට දැනෙනවා. ඒත් පොඩි එකාගේ අයියාත් මමනේ. ඒ සහෝදර කෙකෝන් මට ලොකුයිනේ. ලොකු පුතා මොකද්ද කියන්න යන්නේ? ඔය මගුල මල්ලිට හරියන්නේ නැහැ අම්මේ. කොහොමත් හරියන්නේ නැහැ. සක්විති ඒ කිවි දිගසුසුමත් හෙළමිනි. ඒ කතාවට අම්මා ඒ තරම් කලබල වූයේද නැත. මල්ලි කෙල්ලෙක් එක ගියාද නැද්ද කියලා මන් දන්නේ නැහැ. හැබැයි අම්මේ. ඇයි ලොකු පුතේ? මංජුනම් කොල්ලෝ එක්ක යනවා මන් දැකලා තියෙනවා. තාත්තට කේන්ති යන්න තිබ්බේ ඒව දැකලා. අනික මල්ලි අද කෙල්ලෙක් එක්ක නොගියත් ඔය කසාද එකෙන්නොත් ඌ ඒත් වෙන සම්බන්ධයක් පටන් ගනී. මොකද අම්මේ මල්ලි කියන්නේ හරි අයන්සගේ. කවුරු හරි කොල්ලට හරියට ආදරේ කළොත් මේක පැල්ලෙනවා. තම සැමියා විග්‍රහ කළේ විමුක්තිගේ ජීවිතයේ ස්වභාව බව මේදාද අනුමත කළාය. විමුක්ති වයිෂාට මේ තරම් බැදුනේ ඇගේ ආදරයට ඔහු හෙල්ලිය ගිය නිසායි. දැන් ඔහුට ඒ කඩියක්වත් ඇගෙන් ඈතට යා නැහැක. හරි, දැන් ලොකු පුතා මට දැන් මොනවද කියන්නේ? ඔයා මේව තාත්තට කිව්වනේ. ඔව්, එයා පරල වෙලා වගේ කෑ ගැහුවේ. පුතෙට ගෑණිය තෝරනකොට දෙමව්පිය මීට වඩා හිතන්න ඕන. අම්මා හොඳටම දන්නවා මල්ලි ගැන. ඌ උපංගේ අහිංසකෙක්. අපි කොච්චර ආදරෙන් හදපු කොල්ලෙක්ද? මෙහෙම කියද්දි සුරම්මයාගේ දැස්වලද කඳුළු පිරුණේ. මම දන්නවා ලොකු පුතේ, මම මොනව කරන්නද? මල්ලි හිතුවක්කාර වෙයි කියලා මං කියන්නේ නැහැ. ඒත් ඇයි? සුරම්මයා ඇසේ බියේනේ. කොහොම වුණත් අපේ කාට කවදාරි උසාවියට යන්න වෙනවා. ඔය ගෑණගෙන් ඩිවෝස් වෙන්න. සක්විති කිසිදු ජගීතකින් තොරව එසේ කියද්දි සුරම්මයාට පුදුම සිතුනේ. කෙනෙක් තවත් කෙනෙකුගේ කසාදයක් ගැන එහෙම කියන්නේ නැත. ඇරත්තම එකම සහෝදරයා ගැන එහෙම කියන්නේම නැත. මීදත් ඒකක් හදාගෙන ඉන්නට මුරුතැංගියට ගියාය. ඒ අවසරයෙන් සක්විති අම්මා දෙස බැලුවේ. මං අම්මේ මං ගත්ත ගෑණි තමයි ගෑණි කියනව නෙමේ. ඒත් මේ ගෑණි පුදුම ගෑණියක් අම්මේ. මේ කතාව කුස්සීට යමින් උන් මේදාට ඇසුනේ. ඇගේ දැස්වල කඳුළු පිරුනේ නිරායාසයෙන්. මං ඒක දන්නවා ලොකු පුතේ. මං මල්ලි තරම් අහිංසක මිනිහෙක් නෙමේ. ඌ තරම් මම මෙලෙක් මිනිහෙකුත් නෙමේ. ඒත් මට මෙහෙම ගෑණියෙක් ලැබෙලා අර කොල්ලට අරකි වෙන්නේ ලැබුණේ. අඩුම ගානේ මංජු වගේ ගෑණියෙක් මට ලැබුණා නම් දෙක තුනක් කියලා අඩි පොළොවේ හප්පලවත් ඒ ගෑණියම හදාගන්න තිබ්බයි කියමු. ඒත් අපේ කාට එහෙම වෙන්න බෑ. ඌ බෑන්නත් කරබාගෙන ඉන්න එක. මේ දාර සක්විති ගැන උපන්නේ දැඩි ආදරයකි. කොහොමත් අම්මේ මල්ලි මංජුව බැඳුන් මට මල්ලි ගැන උනත් බලන්න අමාරුයි. ගෑනු ගෑනු පෑහෙන්නෙම නෑ. මේදා මංජුට ආස නෑ. ඒ මේ ගෑණිගේ වරදන් නිසා නෙමෙයි. මේදා අර ගෙදර අනුලටත් කතා කරන්නේ අනුලක්කේ කියලා. ඒත් මේදාටත් මංජුව පෙන්නන්න බෑ. මාත් ආස නෑ. සුරම්මයාට හීලිනි. කසාදයක් වියුත් සියල්ලන්ගේම ආශිර්වාදෙනි. ලොකු පුතා කියන්නේ පොඩ්ඩා වෙන. වර්ෂා ගැන මේ මොහොතේම කියා දමන්නට තරම් ආවේගයක් සක්විතිට ආවද මේදාගේ අනුමැතකින් තොරව ඒ කියන්නට සක්විති පසු බෑවේ. මං ඒක දන්නේ නෑ අම්මේ. ඒත් මංජු එනෙන්නේ නම් කොල්ලා පේවිලා ඉඳී කියලා කියන්න බෑ. ඒ ගිය බැන්තොත් මල්ලි අනිවාර්යෙන්ම පිස්සෙක් වෙනවා. පොඩි පුතා හැම නරක කෙනෙක් නෙමෙයිනේ ලොකු පුතේ. මල්ලිට එහෙම කියද්දී අම්මට දුකය. අම්මා කියන්නේ උට අම්මා වගේ ආදරය කරන හොඳ කෙල්ලෙක් හම්බවුණොත් තු යන්නේ නැද්ද? මල්ලි මගේ මූණටම කියලා තියෙනවා. මොකද්ද? මේ දක්වා වගේ ගෑණියෙක් හම්බුනොත් මේ ඔක්කොම දම්බල් ගහලා ඒ කෙල්ලෝ බඳිනවා කියලා. සක්විති මේ ටික කිව්වේ අම්මාගේ හිත බලන්නට. මං කොහොමද ඉතින් මේවා තාත්ත එක්ක කතා කරන්නේ ලොකු පුතේ? එයා එක්ක එහෙම කතා කරන්න පුළුවන් මිනිහෙක්ද? දන්නවනේ තාත්තගේ හැටි. මල්ලි හොඳ ගෑණියෙක් හොයාගන්නව නම් අම්මාද කැමති. ඇයට ඇති ප්‍රශ්නේ මේ මොහොතේ වෙන දෙයක් කරන්නට බැරිකමයි. මං අම්මට එක දෙයක් කියන්නද? මොකද්ද? සුරම්මයා දෙන්නේ ලොක් කර බැලුවේ ඇත්තටම පපුවට ඇති වූ බිය නිසායි. නෑ අම්මා බය වෙන්න එපා. ඒත් අම්මේ මල්ලි බැඳලා අවුරුද්දක්වත් තින්නේ නෑ. මංජුගේ ඩිවෝස් එනවා. ඒක මට ෂුවර්. ඉන් පස්සේ කොල්ලගේ ජීවිතේට කවුද වග කියන්නේ? අම්මට සැනසීමක් තියනවද? මට සැනසීමක් තියනවද? නෑනේ. තාත්තට මේව තේරෙන්නේ නෑ. දැන් අදත් කොල්ලා ආපු ගමන් දුම්මල අතර ගනි. හරි. මල්ලි කෙල්ලෙක් එක්ක යනවා දැක්කයි කියමු. තාත්තා හදන්නේ කෙල්ලෙක් වගේ කොල්ලන්ටත් පිරුවට දෙන්නද? ඌ පිරට ඇදිච්ච කොල්ලෙක්. ඒක නිසාවල එයාට මංජු වගේ කෙල්ලෙක් කිව්වේ. මංජු ටිකක් වැඩි කියලා කිව්වම් මට තාත්තා එහෙම කියලා බනිනවා. සක්විති සිනාසුනේ. ගෑනු ගැන පිරිමි හිතන විදිහ අම්මා කෙනෙක් සමග කතා කිරීම අමාරුය.
නෑ අම්මේ කොල්ලා පිටරට හිටියට එහෙමමත් නෑ එයාගේ උපන් ගති තියෙනවා අම්මට මතකද ඉස්සර මල්ලිට හිටපු යාළුවෝ ටික උන් කොච්චර අහිංසක වුන්ද වැඩි ඕන නෑ මම පොඩි සාදුලුවත් ගෙදර ගේනවනේ ඒ ළමයි මට මතක විදියට ගියේ අම්මටත් වැඳලා සුරම්මයා හිස වෙන්නාය මල්ලි හරි වෙනස් ඕස්ට්‍රේලියාවේ ගියා කියලා ඒ වෙනස නැති වෙලා නෑ මට පේන්නේ තවත් වැඩිලා මල්ලිට ඕන ඌ ළඟටම වෙලා ඌව අතක ගා ඌත් එක්ක කතා කර කර ඌට උයලා කවා කවා ඉන්න ගෑණියෙක් අම්මේ මං ඒක දන්නවා සුරම්මයා කිසිවක් කිව්වේ නැත තමල ඔබතා කියන්නේ සැබෑව බව ඇය දනී සුරම්මයා දස දහස් වාරයක් විමුක්තියන් මංජිලාව සංසන්දනය කර බැලුවාය ඒ හැම වාරයකම සුරම්මයාට සතුටදායක පිළිතුරක් ලැබුණේ නැත අම්මට මං ඉන්දියාප්ප ටිකක් ඉක්මනට හදන්නද මේදා තේ එකක් ගෙනෙමින් ඇසුවාය සුරම්මයා තම ලේලියගේ ආන්තමට නිරා කුසදෙස බැලුවේ ලෝභ කපගෙනි එපා රත්තරන් හරනම් මායිවාට කැම ටික හදලා දෙන්න ඕන ඒත් මේ ටිකේ හිතට නිස්කලංකයක් නැහැ එහෙම හිතන්න එපා අම්මේ මටත් තියෙන එකම දුක මේ කොල්ලගේ ප්‍රශ්නේ ඒක දුක් විඳින්දි අපිට සතුටක් නැහැ නේ අම්මේ සුරම්මයා සක්විතිගේ ගෙදරින් ගියේ තම බාලා පුතාගෙන උපන් ධර්ම දුකකිනේ කොල්ලට බෝධි පූජාවක් තැබිය යුතුයි ඇය සිතා ගත්තාය රත්නපුරේට ලඟ වෙද්දී විමුක්තිට මෙන්ම වර්ෂාට දුකක් දැනෙන්නේ ගිවි ගියේ රැය දෙදෙනාගේම ජීවිතවලට වෙනස්ම බලාපොරොත්තුවක් ගෙන දුන් රාත්‍රියක් විය ඒ රාත්‍රියේ දෙදෙනාගේම ආත්ම එකම ආත්මයක් විය ඕන් වෙන්නුවේ ශරීරවලින් පමණි විමුක්ති වාහනේ පදවන අතරතුර වර්ෂාගේ අතකින් අල්ලා ගත්තේ ඇය ඕගේ වමත දෑතින්ම තද කරගෙන උන්නේ දැන් දැන් ඒ තමාට අහිමි වී යන්නක් බඳුවේ කෙල්ල උන්නේ ඒ තරම් ධර්ම කම්පණියකිනි දැන් කීපාර කැඬුවද දැන්ම මොහොම අඩන්න ගත්තාම මැනික විමුක්ති කිවි බිඳුනු හඬෙනි ප්‍රශ්නේ මේ කඳුළු නවත්තා ගැනීම ඒ තරම් දුෂ්කර වීමේ මට බයයි අයියේ බයටත් වඩා හිතට දුකය මේ ආදර මහෝගේ පපුවාරා ගියපසු යලි තුසුමක්වත් ගත නොහැක ඒ තරම්ම ජීවිතයේ ඔහුගේ සුවඳින් පිරී ඇත අද නෙමේ බබා ඉස්සරහට අපි දෙන්නටම බදාගෙන අඩන්න වෙයි ඒක නොදෙන ආදරය කළත් නෙමේනි හැබැයි එය නොදෙන ආදරය කළා නොවේ හදවත මේ ආදරේ පපුවෙන් එළියට ගන්නට මේ තරම් වෙලා ගත්තේ ඒ නිසායි අඩන එක මට දෙන්න බැරිම වුණොත් ඔයා රත්තරන් මාව ඉතිරිටි කියනට කලින් විමුක්ති අයට පහරක් ගැසුවේ ඔයෙම ගහන්නේ ආදරේ වැඩි වී ඒ දරා ගන්නට අමාරුම නිසා බව ඇය දනී මම් බබා ඔයාව මේ අද්දකින් බාරගත්තේ අර දුප්පත් ගෑණික සෝන උඩ අත තියලා දිවුරලා ඔබ හිතනවද මේ විමුක්ති එහෙම බල්ලෙක් කියලා ඔය වගේ කතාවක් ආයමත් මං ඉස්සරහනම් කියන්න එපා එකට මැරෙමු ගියපන් මේ විමුක්ති අය එකපයින් එන්නම් එතකල් එකට ජීවත් වෙමු ඕකේවි ආදරණීය කියන්ති එකනි කොතරම් දුකක් දැන්නොද මේ ආදරය බබුවට ගෙනෙන්නේ මහා රසබර සතුටකින් දෛවයේ මේ නමුරු මංසල අසලදී බව ආදරේ සතුට එහෙමමයි අනේ මං ඔයාට කොච්චර ආදරේද වාෂා කිවි හඬමිනි තාමත් ඇස සිටින්නේ බෙම්මතිගේ සුහඹුල් අවදී හැම කෙල්ලෙක්ම මෙන්ම වාෂාද මේ ගිවන්නේ ඒ අවදියයි ප්‍රශ්නේ අන් කෙල්ලන්ට මෙන් මේ සතුට නිදාසේ විඳින්නට කෙල්ලර ඉඩක් නැතිවීමේ ඇයි මේ හිමි යන්නේ ඉක්මන් කරලා යන් ප්‍රශ්නයන්නේ දෙයියනේ ඔව ආනේ ඉතාසෙමින් පදවද්දී වාෂා කිවයි මේ ඔහුගේ සාමාන්‍ය වේගෙ නොවේ ඔව ආනේ සෙමින් පදවන්නේ ඇයිද කියා තැය දනේ මන් දාලා යන්නේ කොහොමද තමාව රත්නපුරෙන් තමා යන්නට පවා ඔහු කැමති නැත ආදරේ ඒ තරම්ය එහෙම ඔහු තමාව මේ සංසාර දුර්ග මහමග දමා නොයන බව ඇය දනේ මන් දන්නවනේ රත්තරන් ඔයා මාව දාලා යන්නේ නැහැ කියලා නේද ඔව ආදරේ බේරෙන දැසින් ඇයිදස බලා උන්නේ එක ආත්මයන්නවා ආත්ම දසදහසක් දමා නොයන බැල්මක් එහි විය දවලට කනව නේද ඔහු තනියම මගින් නොගන බව ඇය දනේ එද්දි පුස්සල්ලාව රෙස්ට් එකේදී ඔහුට ඉන්දියාප්ප ටිකක් වැඩියෙන්ම ඇය කැව්වේ ඒ නිසායි කන්නම් රත්නපුර නගරයට වාහනේ ලං වෙද්දී විමුක්තිගේ මූණ අඳුරු වී ගියේ ඔහු වාහනේ පාරේ නිෂ්කලංක තැනක නැවැත්තුවේ ඊටත් පසු ඇය දෙසට හැරුණේ කෙල්ලගේ මූණේ තෙත කඳුළු පාරවල්ය පරිස්සමී යන්න මහත්තයෝ මේ ප්‍රශ්නේ හිතන්න එපා ඔහු තවත් මොහොතක් බලා උන්නේ බබා ප්‍රශ්න තියෙනවා තමයි ඒව හරි අමාරු ප්‍රශ්නක් තමයි ඒත් අපි මෙහෙම ආදරෙන් ඉන්නවා කියන එක ලොකු සතුටක් නේද මේ අඩන්නේ ඒ සතුටට තමා රත්තරන් අපි ටිකක් ඉවසමු ඔබට මාවත් මට උඹවත් නැති වෙන්නේ නෑනේ හීනින්වත් නෑ එච්චරයි ඒ ඇති නේද මැනික ජීවත් වෙන්න
ඇත්තටම මේ හැඟීම් පමණක් ජීවත් වෙන්නට හොඳටම ඇතිය. ළඟට වරින්. ඒ කඳුළු අතරින් සිනාසී සීට් එකකින් ඌගේ පැත්තට ආවායි. ඒක නොගෙන කොහොමටත් බහින්නට බැරිය. ඌ ඉතාම උණුසුම් ලෙස ඇගේ නලත මත හාතුව සටහන් කළේ. ඇයි ඉම්බේ ඔහුගේ දෑතේ. මට එන දවසක් කියන්න. මේ දක්වා එකත් කතා කරන්න. මං එක්කන් යන්න එන්නද? එපාරත්තර මට පුළුවන් එන්න. අපි පරිස්සම් වෙමු. ඔහු බලවුනේ දරාගත නොහැකි වේ. ඔහොම බලන්න එපා. එකපාරක් hina වෙන්න. මට හිතේ සැනසෙල්ලෙන් බැලලා ගෙදර යන්න. විමුක්ති සිනාසුනේ. ඇයි පහත්ති ඔහුගේ දෙපා අල්ලා වැන්දාය. සුදු බුදු සරණයි. මං කෝල් කරන්නම්. පරිස්සමෙන් යන්න. වර්ෂා බැස්සේ ඇවිලිමිනි. ඇයි වාහනේ බැස්ස පසුවද ඔහුගේ පැත්තෙන් බැමින ඔහුගේ මුණ අත ගෑවායි. කෙල්ලෙක් ආදරෙන් ඇවිලිද්දී මෙහෙමයි. කන්න හොඳේ. විමුක්තිගේ වාහනේ රත්නපුර කොළොම්පාරේ ඉදිරියට යද්දී ඇය එතරම් සිට සෑහෙන වෙලාවක් බලා උන්නයි. මහා පාර මැදදී කෙල්ලගේ දැස් දෙත්තියේ.